දැන්ත ගුණ කියන්ද මේ ඔය මේ ඔය දෙක නැති කරන්න නං මොනවද යොදන්න ඕන ප්‍රතිකාර කිය මෛ්‍රී බාවනාව කර බ ඔයකින් මේ ඔුවෙ තින කෙල්ල් උමු කන්තා කිය ඒවා වං හරන්නෙක් හද මංකිවදන් මේ බුද්හ ැගන්න යන බෞද්ධ මනවවිද්‍යාවාචි ස්ාවට දෙකයි කියව මනවාද පචස්කන්ය සිික්ෂාව ඉති ඒක කියන්න වූ මගුලත්ද කතා කරන්න මයිත්‍රීපාවන අරෝභ මට කියේන්තියන්න එතකොටයි ඒක හොඳයි ගේන්තිය එච්චන නරකක් නෑ හරි නැ මේ කියනද හරකට කකිවත් තේර වානයෝක මංවට දෙකයි තියෙන්න්නේ දෙන්න රෝග තියෙන්න්නේ පංචස්තන්දයේ ප්‍රචිකාර තියෙන්න්නේ මේ තුනේ ඉිද ඒක කිය අන්නගේ අමම මයිතරි බවනට මොකක්ද මේ මේ බංගුව තේරුවවා තේරුම් ගන්න සීල සම්මාතයකටයව දන්න ඕනෑ සීල සම්මාති මටනේ ඩබල් ලෝන් ෑ හරියට එකක් කියඩ කේන්තිය නති කරන්නට මොකක්ද ය දන්නඩ ඕනෑ සීලය එදට තරහාව නැති කරන්න සමාද බම්බු ප්‍රඥ එකට ප්‍රඥාවේත් ඒ මොන හරතන්ද තමුසෙලා ැ යකෝ අර එදා කිින්වෙන් ඒ රූපයට සීලය හරි වේදනා සං්ඥා දෙකට සමාදිය සංකාර විංජාන දෙකට ප්‍රඥාව ඉ ඔය ඕක තේරනට හරන්න තමුසලා ත් මේ විශ්වවිද්‍යාල වල අධකාර උගන්නාන්නේ ඇත්තටම බුරදහමලින්ේ. බුදුදහම උගන්නනවා නම් ඒ විස්විද්‍යයාලවල උගන්ධන මහාචාරවරුන්ට සූත්‍රපිටකේ ගැන විනේපිටකේ ගැන අභිධර්ම පිටකේ ගැන ඒවා විස්තර කන අටුවා ගැන ටීකා ගැන පරිවාර් ගන්ත ගැන මනා අවබෝතියක් කිය නට ඕනේ අද වර්තමානයේද හුගක් විශවවිද්‍යාර වර අවබෝධී යන මහාචාර්වරු ආචාරවරු කතිකාචාරවරුනෙ හැ හුගක් අයට තියෙන්න්නේ බටහිර ගැති දැනුම්කමයා. එ බටහිර ගැති දැනුම්කමයෙන් බුදුදහම විස්තර කරන්න හදලා ඒඒ සම්පූර්ණයම් සද්ධාරම ප්‍රතිරූප කවුචාලයක් නිර්මාණය කරලා තියනවා. බුදුදහම් පිළිබඳව නිරවුල් වැටහීමක් ඇතිකරගන්න නම්. සූතවිනේ වගේ විසේසේම අභිධරමය පිළිබඳ ොඳද අවබෝධයක්තියන්නට ඕනේ. චතුරාද සත්‍ය ධරමයේ දුක්ක සත්්‍ය කළ කැනෙ පංචිපාදානස්කන්දයට. දූ කියල කියන්නේ පිළිකුල් කල යතු නින්දාා කළ යුතුයි. ක කියල කියන්නේ හිස් සාරයක් නෑ. පිළිකුවි කළ යුතු නින්දාා කළ යුතු හිස් සාරයක් නැති ධර්මතාවයක් තමයි මේ රූපවේත්නා සං්ඥා සංකාර විඤ්ඥාන කියලා කියන්නේ. බැ දවර නුසයව ්‍රහමුණු සතරපා ගත ඇත්ත හැමෝම ආත්මේ මම කියලා වඩත් දෙගෙන ඉන්නේ මේ ධර්මතාවලට. ඒ ධර්ම ගැන නිරවුල අවබෝධයක් හොගක් මහාචාර්වරු න්ට නැහැ. හොගක් ඒ විශවවිද්‍යාලවල උගන්නන යට නැහැ. ඒවගේ ත්‍රිපික බුද්ධ වච්චනය ගැන ඒතැන්වල උගන්නාන සම්පූණය අමූලික බොරු. මේ මේ සූත්‍ර පසුකාලය එකතුනාගර සමහරුන් කියනවා. විසේසේම ආටානාටය වගේ සූත දේස්නා විශ්වවිද්‍යාල මට්ටමින් උගන්නන දේවල් පසුකාලීන එකතුනයව නවරෝගේ වගේළ උගන්නන මිත්‍යා මතත් තියනවා. ආටනාි සූත්‍රයේ මුල් දේශනාවල තියෙනෙ කන්නෙේ. වෛශ්‍රවන ඇද හිල්ලත් එක්ක ලංකායි පසුකාලීනව රචනාවච්ච කෘති. සූත්‍රහැටියට නි ගනන්නේ එක එකති සාමාන්‍ය ජනයනගේ ගැන දන්නන්නේ එක විශ්වවිද්‍යාල මට්ටමය උගන්නන මතෘකාවක්. ඒකට හේතුව තමයි ඒ අයට හැකියාවක් නැතිවෙලා ස්වාධීනව පරේසන කරල මේව තවුරු කරගෙන කවුණු අවබෝධ කරගෙන හරියට කියල දෙන්න. හුඟක් කෙලාවට අ බටහිර ගැති ආක්‍රමණිකය කාලසීමාවල ඒඇ විසින්කරපු යම්යම් පරේෂන විවිධී වගේ මතවාතම අදත්තු ගන්නාන්නේ. අතිීතේ බුදුරජාණන් වහන්ස වැඩිහිටිය කාලෙ තිබුණු භාෂාපමානය ඒවාගේම විවිධ විදිහට දේශනා කලතිය දේශනාව ඒවායේ ස්වභාවයක්න්හිම තේරුම් ගන්න හුඟගක්ක අයට බැරිවෙලා. විස්්විද්‍යාල මට්ටමන් කියලා හුඟක්ම ගන්නන්නේ හුඟක් බොරු මේවට අහුුවන්න එපා. කවුරු හරිකෙනෙක් භාගිවතුන් වහන්සේ දීශස්නාකරපු ධර්මේ දැනීගෙන ගන්නවා නම්. තිිපිට කටුවාටීකා පරිවාර ගන්ත ඔස්සේම තමයි දැනීගෙන ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ නමකට විතරෑ ලෝකෙද චතුරාර්ය සත්‍ය දරම මේ දේශනා කරන්න පුළුවන්කම ලැබෙන්නේ වෙනත්ගෙන එත්ට පුළුවන්කමක් නැහැ. ඒ භාගිවතුන් වහන්සේගෙන් දැනගෙන තමයි අනිත් ඇයට කියල දෙන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ බුද්ධ වචන ඉතා සුපිරිසිදුව තියෙනවා විශ්වවිද්‍යාල මට්ටමෙන් උගන්නන්න හුඟ පෙලාවට බොරු. ඒ අහිවිසින්. විිවිධකට්ටියය ඇසුරු කරගෙන බටහිරගැති විවිත කලින් දැනුම ලබාගත් විවිධාකාර පාසවෝලිින් ඒ අයි වෙනත් දැනමක් ලබාගෙන ඒ ලබාගත්ත දැනුම ලෝකයාට දෙන්න හත්නවා. ඒ දැනුම එකක් බුද්ධ වචනය වෙන එකක් මේ දෙක දෙකක්. ඒනිසා තමයි අද හුගක් සද්ධර්ම විකෘතිකෝ බිහිවෙලා ඉන්න. හොඟක් බලන්න සේ සද්ධර්මය විකෘතියකන හොඟක් දේසකයෝ. විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනය ලබ ඉන්න කටියයක්ත් වෙනවා. විවවිද්‍යාල වලින් අධ්‍යාපනය ලබනකොට, ඒ කට්ටියට උගන්න ලතිය එන්න ඉතාම දැටී මිත්‍යා දුෂ්ටි. ඒ විත් සද්ධාරම ප්‍රතිදුරපකය මිත්‍යා දුෂ්ටි සරනගේ ඒකත්තිය පසුකාලීනව දේශනනාපරයනකොට හුඟක් අය නොමගේ අනවා. එ නිසා ඒ වගේවට අහුවන්න එපා අභිධරමේ ඉගෙන ගන්න රූපවේත්නා සංඥා සංකාර විඤ්ඥාන කියන දුක්ක සත්‍ය ගැත් ඒ හටගන්නන සමුදිය සත්‍යය ගැනත් නිරෝධ සත්‍ය ගැන වගේීම සම්පූණයම නිවන් දකින්න පිළිපැදීයුතු ආරස්ථායක මාර්ගය පිළිබඩවත් මිච්‍රකාර් සත්‍ය ධර්මය වගේීම පටිච්ච සමපාද පට්ටාන් අයිකමේ ගැන නිවැද අවබෝධයක් ඇතිකර ගන්න විස විද්‍යාලවල මහා චාර්වරු කතිකා චාර්වරු උගන්නන බොරුවට අහුවෙලා ඔබත් සද්ධරම ප්‍රතිරූපක මිත්‍යා දුෘස්තිික සරණගිය කෙනෙක් වෙන්න එපා.